කුමාර් ගුණරත්නම් නඩුවේ තීන්දුව ලැබුණේ අද. ඒ අනුව ඔහුට වසරක සිරදඬුවමක් සහ රුපියල් 50,000ක දඩයක් නියම වුණා. මේ නඩුව විභාගයට ගත් කෑගල්ල මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් නීති විරෝධීව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට කුමාර් ගුණරත්නම් වරදකරු කළා. කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ දේශපාලන අයිතිය පිළිබඳ ප්‍රශ්නයේ නෙමෙයි අද අධිකරණ විභාගුණේ ඔහුගේ වීසා කාලය සම්බන්ධ ප්‍රශ්නේ. මේක බරපතල ප්‍රශ්නයක් වෙන්නේ පහුගිය ජනවාරි 8 වෙනිදා ප්‍රජාතන්ත්‍රවාද ගැන කතා කියගෙන ආපු ආණ්ඩුව අද පළවෙනි දේශපාලන සිරකරුව බවට කුමාර් ගුණරත්න සහෝදරයා පත් කළා තිනවා. මිනිස්සු සිය ගාණක් මරා දැමීමට අදාළ චෝදනා සහිතයි ඉන්නවා. ඒගොල්ල ඔක්කොමලා යහතින් ඉන්නවා. ඒ කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා නැහැ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කෑගල්ල මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා. පවතින නීතියට අනුව ඒ චෝදනාවට කුමාර් ගුණරත්නම් සහෝදරයා වැරදිකරු ලෙස ප්‍රකාශ කරන්න වෙනවා. නමුත් ඔහුට ලංකාවෙන් පිටවී විදේශගත වීමට බලපාපු හේතු, ඒ වගේම ලංකාවේ පුරවැසිභාවය නැවත ලබා ගැනීමටත් ලංකාවේ ජීවත් වීමටත් ඔහු දරන උත්සාහයන් සම්බන්ධ ඉතාම සංවේදී කරුණු තියෙනවා කියලා මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා. නමුත් ඒ සංවේදී කරුණු කිසිවක් මෙවැනි චෝදනාවකට අදාළ නඩු විභාගයකදී සැලකිල්ලට ගන්න බෑ කියලත් ඔහු ප්‍රකාශ කළා.